අයිබෝවන් MR Kitchen YouTube channel එකට ඔකල සෙල දෙනාම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඔන්න අදත් මම ඔයගලන්ට ගොඩක් වටින ගොඩාක් ලේසි වීඩියෝ එකක් අරගෙන ආවා. අද මම ඔයගලන්ට අරගෙන ආවේ විනාඩි 10ක් වගේ පොඩි කාලෙකදී හදාගන්න පුළුවන් ගොඩක් රසවත් අතුරුපසක්. ඔන්න මේ අතුරුපස හදන්න ඕන කරන්නේ ප්‍රධාන අමුද්‍රව්‍ය තුනයි. හරිම ලේසියෙන් හොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය ටිකක් තමයි ඕන කරන්නේ. හරිම ලේසි වගේම මේක හරිම රසවත්. අපි එනම් බලමු මේ රසවත් අතුරුපස හදන්නේ කොහොමද කියලා. මුලින්ම මම මෙතන අරගෙන තියෙනවා මාඩි බිස්කට් ග්‍රෑම් 80 පොඩි පැකට් තුනක්. ඕගලන්ට කැමති ප්‍රමාණයකින් මේක හදාගන්න පුළුවන්. ඊළඟට අපිට ඕන කරන බ්ලෙන්ඩර් ජාරයක අපි දැන් ගත්ත බිස්කට් ටික මේ වගේ කඩලා බ්ලෙන්ඩර් එකට දාගමු. මේ විදිහට ඔයගොල්ලෝ ඔක්කොම බිස්කට් ටික කඩලා බ්ලෙන්ඩර් එකට දාගන්න. ඊළඟට මම මේකට එකතු කරගන්නවා කොකෝ පවුඩර් මෙසැණි දෙකක්. ඔයගොල්ලන්ට කොකෝ පවුඩර් වෙනුවට මයිලෝ එකතු කරන්න පුළුවන්. නැත්නම් නෙස්කැෆේ වුණත් මේකට එකතු කරන්න පුළුවන්. අපි දැන් මේ ටිකත් එකතු කරලා මේ ඔක්කොම හොඳට බ්ලෙන්ඩ් කරගමු. දැන් අපි කොටු කරගත්ත බිස්කට් ටික මේ වගේ බෝල් එකකට දාගමු. ඊළඟට අපිට ඕන කරනවා කිරි. කිරි ගොඩක් ඕන කරන්නේ නැහැ. මිලිට 150ක් වගේ තමයි ඕන කරන්නේ. ඔයගලන්ට මෙතනදී කැමති ඕනම කිරි එකක් පාවිච්චි කරන්න පුළුවන්. ෆ්‍රෙෂ් මිල්ක් ගන්න පුළුවන්, කිරි පිටි ගන්න පුළුවන්, එ නැත්තම් ටින් කිරි උනත් මේකට ගන්න පුළුවන්. මේ විදිහට ඔයගොල්ලෝ කිරි ටික ටික එකතු කරන්න. මෙතනදී අපි කිරි ටික ටික එකතු කළා මේ බිස්කට් ඔක්කොම ටික එක කුලියකට හදා ගන්න ඕනේ. මෙන්න මේ වගේ අතේ ඇලෙන්නේ නැති වෙන්න එක කුලියකට ඔයගොල්ලෝ හදා ගන්න. දැන් මේ විදිහට ඔයගොල්ලෝ ඔක්කොම බිස්කට් ටික එක කුලියකට හදාගත්තට පස්සේ ඊළඟට ට්‍රේ එකට මේ විදිහට දාගන්න පුළුවන්. ඔයගොල්ලෝ ගන්න ට්‍රේ එකට මේ විදිහට කොළයක් දාලා හදා ගන්න. එතකොට අපිට ලේසියෙන්ම මේක එළියට ගන්න පුළුවන්. දැන් මේ විදිහට ඔයගොල්ලෝ හදාගත්ත බිස්කට් ටික ඔක්කොම මෙන්න මේ විදිහට ගන්න ට්‍රේ එකට දාගන්න. දැන් මේ විදිහට ඔයගොල්ලෝ ඔක්කොම ටික දාගත්තට පස්සේ ඊළඟට මේ ට්‍රේ එක අධිශීතකරණයේ විනාඩි 5ක් විතර පොඩ්ඩක් සෙට් වෙනකන් තියාගන්න. ඊළඟට අපිට ඕනකන මේ වගේ ග්‍රෑම් 90 පොඩි මිල්ක් චොකලට් එකක්. අපි දැන් මේ චොකලට් එක මේ වගේ කඩලා බෝල් එකකට දාගමු. ඒකටම ඔයගොල්ලෝ කිරි මේසැඳී දෙකක් තුනක් වගේ එකතු කරන්න. කැමති ඕනම කිරි එකක් ඔයගොල්ලන්ට එකතු කරන්න පුළුවන්. දැන් අපි මේ ගත චොකලට් ටික ඩබල් බෝල් ක්‍රමයට තිය කරගමු. මේ විදිහට ඔයගොල්ලෝ වතුර කුඩින් බෝල් එක තියලා මෙන්න මේ විදිහට චොකලට් ටික තිය කරගන්න. හොඳට චොකලට් ටික දියවෙන්න ඕනේ. මෙන්න මේ වගේ හොඳටම දියුණාට පස්සේ ඔයගලන්ට පුළුවන් භාජන එළියට අරගන්න. දැන් මේ හරියටම විනාඩි 5කට පස්සේ මම ට්‍රේ එක අරගෙන ආවා. දැන් අපි හදාගත්ත චොකලට් මිශ්‍රණය මේ විදිහට උඩට දාගමු. මේ විදිහට ඔයගලන්ට දාගන්න පුළුවන්. ඊළඟට මේ දාගත්ත චොකලට් ටිකත් පොඩ්ඩක් සෙට් වෙනකන් ඔයගොල්ලෝ විනාඩි 5ක් විතර ශීතකරණයේ තියාගන්න. ඔයගලන්ට මේක අධිශීතකරණයේ තියාගන්නත් පුළුවන්, නැත්නම් ශීතකරණයේ සාමාන්‍ය කොටස තියාගන්නත් පුළුවන්. ඔන්න දැන් අපේ රසම රස චොකලට් අතුරුපස ලෑස්ති. ඔයගලන්ට පේන්නේ නැති උඩට දාපු චොකලට් ටිකත් හොඳින් සෙට් වෙලා තියෙන්නේ. දැන් ඔයගලට පුළුවන් මේ වගේ එළියට අරගෙන හතර පැත්ත පොඩ්ඩක් කැලි ටික අයින් කරන්න පුළුවන්. ඊළඟට ඔයගලන්ට මේක කැමති විදිහට සල්ස ගන්න පුළුවන්. මම චුටිට කපාගත්ත කජු ටිකක් උඩට දාගන්නවා. ඔයගලන් කැමති අනුව මේක රසවත් කරගන්න පුළුවන්. ඊළඟට අපි මේක කැලි වලට වෙන් කරගමු. මම ටිකක් ලොකු කැලි තමයි කපාගන්නේ. ඔයගල මීට වඩා පොඩියට කැලි කපා ගන්නවා නම් ගොඩක් හොඳයි. ඇත්තටම මේක ඔන්න හරිම රසවත්, ඔයගලට හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් වෙයි. ප්‍රධාන අමුද්‍රව්‍ය තුනයි යන්නේ, විනාඩි 10ක් වගේ පොඩි කාලයක් යන්නේ. ඉතින් ඔන්න හදලා බලන්න ඕගොල්ලොත් ගොඩක්ම රසවත්. හැදුවට පස්සේ ඔන්න අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දෙන්න. මගේ වීඩියෝ එක නැරඹුවට බොහොම ස්තුතියි.